සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රරත්න පල්ලේගම ඇතුළු පිරිසක් සමග සාකච්ඡාවකට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එක් වුණා. රජයේ සිවිල් ආරක්ෂක නිලධාරීන්ගේ කැපකිරීම අමතක වී ගොස් ඇති බවයි විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළේ. 32,000කට වැඩි ප්‍රමාණයක් සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රයේ නිලධාරීන් සිටිනවා. බොහෝ දෙනෙකුට අමතකයි 37,000කට ආසන්න සිවිල් ආරක්ෂක නිලධාරී මහත්මීන් යුද සමයේ ඉෂ්ට සිද්ධ කරපු කාර්යභාරය. අද ඒ අය කරපු කැපකිරීම රජයේ තක්සේරු කරලා තිබෙන්නේ 118,034 සොච්චම් ප්‍රමාණය. පැහැදිලිවම තව මාස කිහිපයකින් මේ රටේ සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රය ශක්තිමත් කරමින් නව අරුතක් ඔස්සේ රටට වැඩදායි ඵලදායි සේවාවක් හැටියට ක්‍රියාත්මක කරමින් සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රයේ නිලධාරී මහත්මහත්වින්ගේ සුරක්ෂිත භාවය තහවුරු කරමින් ඒ අය සිටු දෙනාගෙන් රටට අගයක් වටිනාකමක් එකතු වෙන මේ අරමුණු දෙකම සාක්ෂාත් කරන යහපත් ප්‍රගතිශීලී වැඩසටහනකට මුල පුරන්නට අපි අදහස් කරමු. ඉවත් වෙන්නට කැමති පුද්ගලයාට ස්වකීය කැමැත්තෙන් ඉවත් වෙන පුද්ගලයාට සාධාරණ වන්දියක් ලබා දෙන වැඩසටහනක අපි මුල පුරමු. එහෙම නැතුව ඉවත් වන්දේ කියන බලපෑම් ක්‍රියාත්මක වීම අද දවසේ සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රයේ බොහෝ දෙනා මුහුණ දෙන ඛේදවාචක. එවන් පහත් නිින්දිත ක්‍රියාදාමයකට අපි යොමු වෙන්නේ නැහැ. බය වෙන්න එපා. මම 32,180 ඔබ රැක ගන්නවා. ඔබගේ වගකීම මම බාර ගන්නවා. ඒ වගේම සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රයට විශිෂ්ට සේවාවන් කරපු ප්‍රවීණයින් සියලු දෙනාම අද මාත් එක්ක අත්වල් බැඳගෙන සිටිනවා. ඒ අයත් සමග සාකච්ඡා කොට සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රයේ සිටින ඔබ සියලු දෙනාගේ අයිතීන් රැකගනිමින් සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රය කිසිම කෙනෙකුට රටට බරක් හැටියට හංවඩු ගහන්නට බැරි වෙන විදිය අපි අලුත් වැඩපිළිවෙලක් තුළ සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රය රටේ වටිනාම සම්පතක් බවට පරිවර්තනය කරන්නට අපි කටයුතු කරනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.